අද සංවාදයේ අපේ අමුත්තා අපේ ආරාධිත බොහොම අපූර්ව මිනිසෙක් මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් සමග තමයි අද මම මේ සංවාදය ගොඩනගන්නේ 2774422 සහ 23 කියන දුරකථන අංකලින් ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්නය එතුමන්ට ඔහුට යොමු කරන්නට. සභාපතිතුමනි, දැන් පළාත් සභා ඡන්දය අපි හිතමුකෝ ශේෂ අධිකරණයෙන් ඒ පිළිබඳව තීරණයක් දුන්න කියලා ඡන්දය පවත්වන්න කියලා. එතකොට දැන් මේ අන්තිම කාර්තුවේ අන්තිම මාස 3 අපි ජනාධිපතිවරණය බලාපොරොත්තු වෙනවා. ඒ ඇස්සේ පළාත් සභා ඡන්දයකුත් තියන්නට පුළුවන් සුදුසු වාතාවරණයක් තිබෙනවාද? එහෙම තීරණයක් දුන්නොත් ශේෂ අධිකරණය. එහෙම තීන්දුවක් ආවොත් අපිට ටිකක් ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දිනයයි නාම යෝජනායි දිනයයි අතරට වැටෙන්න පුළුවනි. පළාත් සභා ඡන්දවීම තිබ්බොත් අපි දැන් ඔබ ඇහුවේ දුන්නොත් ඡන්ද විමසීම තියන්න බාධාවක් නැහැ. නමුත් අපි කැමති හැමතිස්සෙම ඡන්ද විමසීම් දෙකක් අතර එකක වැඩ ඉවර වෙලා අනිත් ඡන්ද විමසීමේ නාම යෝජනා ගන්න අඩුම ගානේ තව සතියකවත් කාලයක් නාම යෝජනා දැන්වීම නිකුත් කරන්න සතියකවත් කාලයක් තියෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ අපි මූලික ගෙවීම් ටික කරගන්න එපා. අපි ඡන්ද විසීම ගණන් කරලා ඉවරනම් අපි බඩු ටික ඇද ගන්න ඕනේ. කච්චේරි වලට තියෙන ඒවා ඔක්කොල්ලා අපෝ ලෑස්ති වෙන්න ඕනේ. ඒ ලෑස්ති වෙන්න අපිට මූලික කටයුතු වලට සතියක්වත් තිබුණොත්. හැබැයි ඉතින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගිලිම නියෝගයක් කරොත් තියන්න කියලා මැතිවරණ කොමිෂන් සභාව වග කියන්නේ කෙලින්ම යටත් ශ්‍රේෂ්ඨ අධිකරණයට තමයි. අපි පාර්ලිමේන්තුවට සමහර කරුණුවලදී අපි වාර්තා කරන්න ඕනේ. ඒක අපේ ගිණුම් කටයුතු විගණාධිපතිවරයාට පුළුවන් අපේ විගණනය කරන්න. ඒත් පාර්ලිමේන්තුව වෙනුවෙන්නේ. ඒ කියන්නේ අවසානයේදී පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට බැහැරින් ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි අපට උඩින් ඉන්නේ. ඊට ඔක්කොටම උඩින් අපේ ජනතාව ඉන්නේ. ඔක්කොටම උඩින් ජනතාව, ජනතාව ගාවට ශ්‍රේෂ්ඨ අධිකරණය. ඊගාවට තමයි අපි. මැද්දේ පාර්ලිමේන්තුවත් පැත්තක ඉන්න අපි වෙනම අමාත්‍යවරේ වත් ජනාධිපතිවරයාටවත් ගරු අග්‍රමාත්‍යවරයාටවත් ගරු ජනාධිපතිවරයාටවත් අපි වග කියන්න බැඳිලා නැහැ. අපි පාර්ලිමේන්තුවට ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයක් කරොත් ඒක බෑ කියන්න පුළුවන් ජගතෙක් නෑ. පාර්ලිමේන්තුවට පුළුවන් පණතක් ගෙනල්ලා ඕනනම් වෙනස් කරගන්න අපට බැරිය. අපි හැබැයි දෙකක් එකට ආවොත් ඒක හරියට අපි කියනවා වගේ මට්ටක්කුලේ බම්බල පිටියේ ගිනි දෙකක් අවුත් දෙකම නිවන්න යන්න එපා ගින්න වෙනම උදා. අපි ඒ වගේ අපිට කරන්න වෙනවා. හැබැයි හොඳටම ළඟ ළඟ ආවොත් අපි වල්ලම අර ගින්න නොයෙන්න වලක්ව ගන්න පුළුවන් නම් ගින්නට කියලා කියන්න පුළුවන් නම් නෑ නෑ එපා එපා පත්තු වෙන්න එපා අපි ටිකක් අරගෙන ඉවල එනකන් ඉන්නේ කියලා වගේ එහෙම එකක් හරි කරන්න වෙනවා ළඟ ළඟ ආවොත්. සභාපතිතුමනි, දැන් පළාත් සභා ඡන්දයක් එහෙම පවත්වන්නට ශ්‍රේෂ්ඨ අධිකරණ නියෝගයක් දුන්නොත් රටේ වැදගත්ම ඡන්දය තමයි ජනාධිපතිවරණය කියන එක. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් හෙට අපි හිතනවා එල්පීටීයේ රාජසභා ඡන්ද විසීමට අදාළ තීන්දුව දෙනවා. නාමිකයන ප්‍රතික්ෂේප වීම. අපිට ඒ ඡන්දෙත් ජනාධිපතිවරණය තරම වැදගත් තමයි මැතිවරණ කමිසමට. ඡන්ද විමසීමක් කියන එක එල්පීටීයේ රාජසභා ඡන්ද විසීම එක්ක නාර අපි ප්‍රතික්ෂේප කරපු නාම යෝජනා පත්‍රය ගන්න කියයි. අපි කරපු එක වැරදි කියලා. නැත්තම් අපි ගණිපියක හරියයි ගන්න යුවත් අපට අලුතෙන් බැලට් පේපර් ගහලා ඒකත් ඇතුළු කරලා අලුතෙන් ආකෘති ගහන්න වෙනවා. මේ ගෙවල් වලට බෙදෙන ආකෘතිය වගේව පෝල් කාට් එක හදාගන්න වෙනවා. අපිට ඒක ටික් කලක් යනවා. නැත්තම් පරණ එක අපිට යන්නේ යුවත් ඒක ගන්න බැයි යුවත් අපිට බොහොම ඉක්මනට ඉදිතයි. අපි එහෙම වුණොත් ජනාධිපතිවරණ කලින් ඡන්දයක් තියෙනවා එල්පීටී යන තාම. දැන් මේ පළාත් සභා ඡන්දය ගැන කතා කරනකොට යම් යම් පාර්ශව කියනවා ජනාධිපතිතුමන් ජනාධිපතිවරණය පරක්කු කර ගැනීමට කරන උත්පරවැට්ටියක් මේක උපායක් කියලා. එහි සත්‍යතාවයක් තිබෙනවද? කොහොමද පරක්කු කරගන්නේ? මැතිවරණ කොමිෂන් සභාවට අපි ගරු ජනාධිපතිතුමාට කියලා තිනවා පනතේ විධිවිධාන අනුව රටේ නීතියේ විධිවිධාන අනුව එතුමා දිවුරුම් දෙන ලද දිනයයි මාසයකට පෙර මාස දෙකකට කලින් නොවන දිනයක තියන්න ඕන කියලා. ඒ කියන්නේ නොවැම්බර් 9න් පස්සේ දෙසැම්බර් 9ට කලින්
තියෙන දවස් 29ක් තියෙනවා. ඒ 29 අතරේ එක දවසක් මැතිවරණ කොමිෂන් සභාව ඡන්දෙ තියන්න ඕනේ. ඡන්දෙ තියන්න ඕන කලින් දවසට වැඩිම දිනේ තමයි නොමිනේෂන් කැඳවීමට පෙර දින 63ක් ඕනේ. ළඟම නොමිනේෂන් නෝටිස් එකේ ඉඳලා ඡන්දෙ විසිරෙන අඩුම දින සංඛ්‍යාව 44යි. ඒ කියන්නේ අපි ඈතම දිනයට ගත්තත් අපි ඔක්තෝබර් මාසේ 20 වෙනකොට නොමිනේෂන් කෝල් කරන්න ඕනේ. ඔක්තෝබර් 20 වෙනකොට. අපි ළඟම දිනයකට ගත්තොත් සැප්තැම්බර් 20 වගේ දිනයකට නොමිනේෂන් කෝල් කරන්න ගත්ත. හැබැයි අපිට නොමිනේෂන් කෝල් කිරීමේ බලය සැප්තැම්බර් 15 විතර ඉඳලා එනවා. සැප්තැම්බර් 15ත් හොඳ දිනයක්. බලය එනවා. මතු අපි කෝල් කරනවා කියන එක එන්නේ නැහැ. සැප්තැම්බර් 15 ලංකාවේ ජනතාව සමරන්න ඕන දිනයක්. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය. මොකද පලාසබ 8ක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වෙලා තියෙන කාලෙක. තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීම අයිති අහිමි වෙලා තියෙන කාලෙක. ඒ දිනය වැදගත් දිනයක්. අපිට එදා ඉඳලා තමයි අපි හිතන්න පුළුවන් කියලා. අපි කොමිෂන් සභාව දිනයක් තීරණය කළා නැතාම. ඔය දින 29. ඔබතුමා සමාවන්න ඔබතුමා ස්ථීරවම කියන්නේ ජනාධිපතිතුමා මේ අවුරුද්ද තියෙනවා. ඉතින් අපි ජනාධිපතිතුමාට කිව්වනේ කර ජනාධිපතිතුමාට. එතුමා ඉන්දියාවේදී කිව්වනේ දෙසැම්බර් 7 වෙනිදා ඡන්දේ දිනවයි කියලා. ඒ අපි කියපු අන්තිම දවසනේ. මොකද දෙසැම්බර් 8 ඉරිද දවසක් නේ. ඉතින් එතුමා බලාපොරොත්තු වෙන දිනේ එතුමා කිව්වේ. එතුමා දන්නවා මම හොඳටම දන්නවා. එතුමා අපිත් එක්ක කියලාම තියෙනවා එතුමා අධිකරණයට යෑමට බලාපොරොත්තුවක් නැහැ කියලා. අයිතිං තෝම කියලා තියෙනවනේ තුමා අවුරුදු පහට අඩු කරගත්තා. එතකොට ඒක ගරු ජනාධිපතිතුමා දන්නවා. එතකොට සභාපතිතුමනි ඒ දිනය නම් කිරීමේ අයිතිය තිබෙන කාට? මැතිවරණ කොමිෂන් සභාවට. අන්න ඔබ ඇහුවා නේද මොකටද තියෙන්නේ බලය කියලා. ඒ බලය තියෙන්නේ අපිට. එදාට ඔබතුමන්ට පුළුවන් කාගේවත් මේ කේන්දරයට නැකතට නැතුව ඔබතුමන්ලගේ නැකතට කේන්දරයකට නැකතට බලනවාද? මට මම විවාහ වෙන වෙලාවේදී අපේ කලත්‍රයගේ ඕනකමට තමයි අපේ අම්මෙන් අහලා කේන්දරයක් ඇදුවේ. නැතුව මට කේන්දරයක් අතිබුණ නැහැ. ඉතින් අවුරුදු මොහන් කසාද බැඳිනකොට 86 නේ කසාද බැඳේ. අවුරුදු 31ක් නේ. ওই 31ක් යටතේ හිටියේ කිසි කේන්දරයක් නැතුව. 2774 සහ 23 කේන්දර කතරගම ඔබට විරුද්ධයි. මගේ ප්‍රශ්නේ තුමාගෙන් ඇහුවේ ඇත්තට මොකද අපේ රටේ මේ දේශපාලඥයන්ගේ නැඹුරුතාවයක් ඇති වුණා තමන්ගේ කේන්දරයට රට කරවන්නට යන පාර්ලිමේන්තුව කරවන්නට යන සංස්කෘතියක්. දැන් ජනාධිපතිවරණයක් ගැන කතා කරනකොට මේ ජනාධිපතිවරණයට මම නැවත නැවත අහන්නේ මේ ප්‍රශ්නේ අපි කවුරුත් දන්න ප්‍රශ්න මු ජනතාවගේ ප්‍රේක්ෂකයන්ගේ අවබෝධය තකා. රටේ ජනාධිපතිවරයා වීමට තිබිය යුතු සුදුසුකම් මොනවද සභාපතිතුමනි? මහා ජනතාව ඡන්ද දීලා දිනන්න ඕනේ පළවෙනි එක. ඒක තමයි පළවෙනි සුසුකම්. මහා ජනතාවගේ ඡන්දයෙන් ජනතාවගේ බොහෝතර කැමැත්ත අරගෙන දිනන්න බැරි නම් මොන සුසුකම තිබුණත් වැඩක් නැහැ. අංක 1. පළවෙනි සුසුකම තමයි මහා ජනතාවගේ ජනාදරය දිනලා ජනතාව ප්‍රතිපත්ති පිළි අරගෙන දිනන්නේ. නැතෝ කේන්දරේ තිබුණයි මට රාජ්‍යෝග තිබුණයි මංගාව ප්‍රතිපත්ති තියනයි කියලා කිව්වට වැඩක් නැහැ. අපේක්ෂකෙක් වෙන සුසුකම් තියෙන ජනාධිපතිවරයා වීමට සුසුකම තියෙන්නේ අරක විතරයි. ඔව්. අපේක්ෂකෙක් වීමේ සුසුකම් තමයි එක්කෝ දේශපාලන පක්ෂයකින් ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමය වෙනා කරන්න ඕනේ. එහෙම නැත්නම් හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕනේ. සීමා කිරීමක් තියෙන බරපතල. මං හිතන්නේ ලංකාවේ 1000ක්වත් නැහැ ඒ වගේ තත්ත්වය. හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීව නැත්තම් පිළිගත් දේශපාලන පක්ෂ 80කින් 70කින් නාමජන කරන්න ඕනේ. අවුරුදු 35 වැඩි වෙන්න ඕනේ. ලංකාවේ ඡන්ද බලය ඡන්ද හිමියෙක් වීමට සුසුකම් තියෙන පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 18 වැඩි වළංගු නාමලේ කියන නම තියෙන. ඒ කියන්නේ ඡන්ද හිමියෙක් වීමට සුසුකම් තියෙනවනේ. අධිකරණය උම්මන්තක කියලා තීරණය කරපු එයාට බෑ. සුසුකම් ඊට අමතරව තවත් විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. දෙවරක් මහා ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් හෝ වරිය වශයෙන් තෝරාපත් කරලා තු කෙනෙකුට තරම් කරන්න බෑ.
ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට නුසුසුකම් වලට යටත් වෙලා තියෙන අය. ජනාධිපති දුරේ දරන්න බෑ. එතෙන්දි තමයි අර හැමෝම කතා කරන දිත්තපුරවැසි කතාව තියෙන්නේ. දිත්තපුරවැසි කියලා කතාවක් ලංකාවේ පනත්වල නෑ. නැතිවර මනත්තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ වෙනත් රටක පුරවැසියෙක් වෙන ශ්‍රී ලාංකිකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට සුසුසුක් නොවේ කියන එක. ඒක බලපානවා මේකට. නැතුෝය සිංහල වෙන්න ඕනේ, බෞද්ධ වෙන්න ඕනේ, මේ පමණ උස වෙන්න ඕනේ, මේ පමණ මහත් වෙන්න ඕනේ, එහෙම ඒව නැහැ. විවාහක වෙන්න ඕනේ. ඒක බොරු, පට්ටපල් බොරු, මහජනතාවේ යවපු මිත්‍යා විශ්වාස. අහන හැම දෙනාටම අපි කියන්නේ කරුණා කළා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරත් කර ගැනීමේ පනතේ තියෙන විධිවිධාන කියවන්න. ඒව හොයාගන්න අමාරු නම් අපේ වෙබ් එකේ තියෙන. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳව කතා කරද්දී ද්විත්වපුරවැසිභාවය පිළිබඳව තදින්ම කතා කරනවා. මේ ද්විත්වපුරවැසිභාවය නිසා පාර්ලිමේන්තු ආසනයක් අහිමි වෙනවා ගීතා කුමාරසිංහ මැතිලියට. අපිට එයින් තමයි මේ ඇස්සරෙන්නේ මොකද්ද මේ ද්විත්වපුරවැසිභාවය සහ එහි තිබෙන අන්තර්ගතය. දැන් මේ මම දැක්කා වෙබ් අඩවි සහ යම් මාධ්‍යවල පළ කරලා තිබෙනවා, ඔබතුමා එකඟතාවයක් පළ කරලා තිබෙනවා කියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔහුගේ නාම යෝජනා බාර ගන්න ඔහු ද්විත්වපුරවැසිභාවයේ සහිතව සිටියත් එහි සත්‍යතාවයක් තිබෙනවද? ඔබතුමා එහෙම පොරොන්දුවක් දුන්නද ඔහුට? ඇයි අපි එහෙම පොරොන්දුවක් දෙන්නේ? මම යම් විශේෂයෙන්ම ඔය කිසිදු කෙනෙක් සම්බන්ධේ ගීතා කුමාර සමම්මලි කුමාරසිංහ හිටපු මන්ත්‍රීතුමියගේ කරුණ අධිකරණයෙන් තීන්දුව වෙච්ච කරුණක් නිසා ඒ කරුණ ගැන ඕනනම් අපිට කතා කරන්න පුළුවන්. නැතුව ඔබ නම් කරන ලද අපේක්ෂකයෙක් ගැන හෝ පුරවැසියෙක් දේශපාලනඥයෙක් ගැන ඔහු දිත්ත පුරවැසියෙක්ද ඔහු නාම යෝජනා දුන්නොත් මොකද වෙන්නේ කියන එක ගැන අපි කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිදු දේශපාලනඥයෙක් හෝ අපේක්ෂකයෙකුට ඔබේ නාම යෝජනාව අපි බාර ගන්නවද, ඔබේක ප්‍රතික්ෂේප කරනවද කියලා අපිට පොරොන්දුවක් දෙන්න බෑනේ. ඕනෑම නාම යෝජනාවක් අපිට බාර ගන්න පුළුවන් වෙන්නේ නාම යෝජනා දිනේ පෙරවරු 9 ඉඳලා 11 වෙනවා. 11යි 11 මාරයි අතරේ ඔබ්ජෙක්ෂන්ස් විරෝධතා කියන පීරියඩ් විරෝධතා කියන එක තියෙනවා. ඒ කාලෙන් පස්සේ තමයි කමිෂන් සභාව තීරණය කරන්නේ. අපිට තීරණය කිරීමේ බලය ඔය ඕන කෙනෙක් ඇහුවොත් අපි කියනවා ඔබට ජන මොනවාද 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ තියෙන නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්‍රිය කිරීමට අදාළ හේතු කියවන්නේ කියලා. අපි කාටවත් ඔබේක මේක අපි ගන්නවා, අරයගේක අපි රිජෙක් කරනවා, අපි පොරොන්දු දෙන බබ්බුද, අපි මේ ඡන්දෙ කරන්නේ පුරුදු වෙන්නද? ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. අපි කාටවත් එහෙම පොරොන්දුවක් දීලත් නැහැ. ඔබ කියලා ඇහුවනම් පත්තරවල තිබුණා ඔබ කියපු මහත්මයා මැතිවරණ කොමිෂන් සභාවට ඇවිල්ලා 19 දේ තුමා අවිතික සාකච්ඡාව පොත්වල ගිය බව පත්තර දිවිච කරුණ ඇත්ත. මට ඒක ඇත්තේ කියන්න පුළුවන්. ඒක ඇත්ත. ඇවිල්ලා මැතිවරණ නීති පිළිබඳව කතා කළා. ඒක කතා කළා ගියා. කොයි වෙලාවකවත් මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරනවද මට දෙන්න පුළුවන්. එහෙම අහනවද කවුරුවත්? විශ්වාස කරන්න පුළුවන්ද කාටවත් කවුරුත් මම නාම යෝජනා පත්‍රයක් දුන්නොත් ගන්නවද නැද්ද? එහෙම අහන්න අපි බැඳිලා ඉන්නවා. නියමිත අපමුදල ගෙවලා තිනවා නම්, දේශපාලන පක්ෂයකින් යෝජනා කරලා තිනවා නම්, නැත්තම් මන්ත්‍රීවරයෙක් නම් බාර දෙන නාම යෝජනා පත්‍රයක් අදාළ පුද්ගලයා අස්සන්න කරත් අපි ගන්න ඕනේ. ගෙනලා බාර දුන්නොත් ඒ පැය දෙක ඇතුලේ අපේක්ෂකයා හරි පක්ෂේ ලේකම් හරි අස්සන් කළා නැත්තම් අපි ප්‍රතික්‍රියම කරන්නත් ඕනේ. අර පනතේ විධි විධාන අනුව. හැබැයි අපට ඒක කියන්න පුළුවන් 11 මාරෙන් පස්සේ. අපි ඕන කෙනෙක් ඇහුවොත් කියන්නේ if format එකේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්නේ නැහැ කියලා. ඔබ දැන් අහනකොට දුන්නොත් මොකද වෙන්නේ? දුන්නොත් වෙන එකේ වෙලාවට බලමු.
ඒක කියන්නත් බෑ. දුරකථන මතුමත් තිබෙනවා. අපි අවස්ථාව ලබා දෙනවා මෙදවච්චෙන් කතා කරන්නේ මේ ප්‍රේක්ෂකයා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්. මම එකට ස්වාගතතුමාගෙන් දැනගන්න ඕන මට. ඔව්. අපි දන්නා විදිහට දැන් දේශපාලඥය කියන විදිහට ජනාධිපතිවරණේ මුළු රටම එක ඡන්ද කොටසක් හැදිලා ගන්නේ. එතකොට මේ ඡන්ද ප්‍රතිපල නිකුත් කරනකොට 100ට ප්‍රකාශිත ඡන්ද වලින් 100ක 50ක් එකක් ගන්න ඕනේ කියන මතය තමයි අපි දැන් අපි දැනුවත් වෙලා ඉන්නේ. මේ ඊට එකක් ගම්මන්තිල ගරු මන්ත්‍රීතුමා කිව්වා එහෙම නැහැ. ප්‍රකාශිත ඡන්ද වලින් වැඩි ඡන්ද ගෙනාට ජයග්‍රහණය ගන්න කරන්න පුළුවන් කියලා මම කොමසාරතුමාගෙන් සභාපතිතුමාගෙන් අහන්නේ මේකේ හැබෑට අපි මොකද කියලා. මට පුළුවන් ඒ ගරු උදේගම්මන්පිල මන්ත්‍රීතුමා කියපු කතාවට නැතුව උත්තර දෙන්න. ඔබ අහනවා නම් වෙන්නේ මොකද්ද කියලා. මම දැන් මෙතෙන්දී පිළිතුරු දුන්නා වගේ මැතිවරණ කොමිෂන් සභාව දේශපාලනඥයන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමට වැළකෙසිටිනවා. ඒකට හේතුව අපේ පිළිතුරෙන් ඒ දේශපාලනඥයා එක්ක අගතියටපත් වෙන්න පුළුවන් නැත්නම් ප්‍රවර්ධනය වෙන්න පුළුවන්. ඒක නිසා කොයි වෙලාවකවත් අපි යම්කිසි දේශපාලනඥ විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් හෝ මාධ්‍යවේදියෙක් එවන්නක් ඇහුවම අපි ඒක උත්තර දීමේ වැළකෙසිටි. ඔබේ ප්‍රශ්නයට ඇහුවොත් පළමෙනි වටේන් ජයග්‍රහණය කරන්න අපේක්ෂකයෝ දෙන්නේ හිටියොත් 150 කතන්දරේ කොහොමද ලැබෙනවනේ වැඩි ඡන්ද එක්කනා ගන්නේ නෝ. දෙදෙනෙකුට වඩා හිටියොත් පළවෙනි රවුමේදී ප්‍රථම ගණන් කිරීමේදී 50ක් සහ 1ක් නැත්තම් ඒ කියන්නේ ඡන්ද 200 නම් ටෝටල් ෆෝල් එක ප්‍රකාශිත ඡන්ද ටෝටල් වැලිඩ් ෆෝල් එක 101ක් එක අපේක්ෂකේ කරගෙන නැත්තම් වැඩිම ගත්ත එක නැගත්තේ 190 නම් ඡන්ද 90යි අනිත් ඒවා බෙදිලා ගිහිල්ලා නම් දෙවනි වටේ ගණන් කරන්න වෙනවා. මනාප ගණන් කිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒක නිසා පළවෙනි වටේන් ජයග්‍රහණය කරන්න නම් අපේක්ෂකයෝ දෙදෙනෙකුට වඩා ඉන්න අවස්ථාවකදී එක රවුමින්ම ගහලා ඉවර වෙන්න නම් 50ක් එකක් අවශ්‍යයි. හැබැයි දෙවනි වටේ ගණන් කරනකොට කවුරුවත් ඡන්දේ සම්ප්‍රදායන අපේ තියෙන සිස්ටම් එකේ හැටියට කතිරියම් වගේ ගහන නිසා මනාප ලකුණු කිරීමේ කැම්පේන් එකක් නොතිබුණොත් ඒ කෙනෙක්වත් මනාප ලකුණු කළා නැත්තම් තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය හයවෙනිය හත්වෙනිය අටවෙනිය කවුරුත් එතකොට ඉතුරු වෙන්නේ අර ඡන්ද ගැනපු ඡන්ද ගන්න නිසා එතකොට දිනන්න පුළුවන්. ඕකට හොඳම දේ තියෙන්නේ අපි මේ සම්බන්ධයෙන් නිකුත් කරපු ප්‍රකාශයක් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ තියෙනවා. ඒක කියවලා බැලීම තමයි හොඳම. නැතුව මේ මන්ත්‍රීතුමා මෙහෙම කිව්වා එතුමා කියපු එක හරිද වැරදිද කියලා මට උත්තර දෙන්න බෑ. ඒ ද්විත්ව පුරස්තිභාවය ගැන කතා කරනකොට සභාපතිතුමද මේ ගීතා කුමාරසුක මහත්මියට නැති වෙන්නේ තනතුර මේ ද්විත්ව පුරවැසියෙක් නිසානේ. ඔව්. එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි මම කිව්වනේ ඔබට මට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන ප්‍රශ්න ඇහුවට මට උත්තර දෙන්න බෑ. හොඳයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. නෑ ඒක අහන්න එපා. හරි අපි ගෝඨාභය ගැන කතා කරමු. ඒක යුතු නෑ. හොඳයි නෑ මං අහන්නේ. නෑ ඒක එතකොට මම කියනල්ලා ද්විත්ව පුරවැසි ප්‍රශ්නෙට අපි උත්තරයක් දුන්නනේ. ද්විත්ව පුරවැසිද නැද්ද කියන එක කරුණා කරලා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් ආණ්ඩුක ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයි අපට ප්‍රතික්ෂේප කරන්න තියෙන හේතුයි කියලා බලන්න. මැතිවරණ කොමිෂන් සභාවට නැත්නම් කොමසාරිස්ට නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු කරුණා කරලා කියලා බලන්න. උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේක මේ දවස්වල පුවත්පත්වල දිගින් දෙකටම සාකච්ඡා වෙනවා. එතකොට මේ නමක් කියලා මේ පුරවැසිභාවය තියනවද නැද්ද ඒක එක්කෝ
අගතියට පත් කිරීමක් වෙනවා නැත්නම් ප්‍රවර්ධනයට පත් කිරීමක් වෙනවා. මම අහන ප්‍රශ්නේ තමයි දැන් ද්විත්ව පුරවැසිභාවයක් සහිත ඉතමු මම කියලා මට ඡන්දයට නාම යෝජනා දීමේ අයිතියක් තිබෙනවද කියන ප්‍රශ්නේ මම අහන්නේ. මං එහෙම අහන්න හේතුව දැන් ගීතා කුමාරසිංහ මහත්මියගේ තනතුර අහෝසි වෙනකන් අපි දැනන් හිටියේ නැහැ ද්විත්ව පුරවැසිභාවයක් සහිත කියලා. ඇයගේ නාම යෝජනාව බාරගත්තනේ. නාම යෝජනාව බාරගන්න වෙලාවේදී ඒක කවුරුත් ඇහුවේ නැහනේ. ආ ආ ආ. ඒක කවුරුත් ඒ වෙලාවේ චැලෙන්ජ් කරේ නැහනේ. දිනුවට පස්සේනේ චැලෙන්ජ් කරේ. ඒවා අධිකරණයෙන් විසඳා ගන්න ඕන කරුණු මිසක් ඔබට දිත්ත පුරවැසියෙක් නම් ඔබට පක්ෂකින් දෙන්න පුළුවන් නම් ඔබ හිට මන්ත්‍රීවරයෙක් නෙමෙයි ඔබ දීලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට බලා ගන්න පුළුවන්. කැමති කෙනෙකුට තමන් දිත්ත පුරවැසියෙක් නම් ඒ වෙන්නේ මොනවද කියලා බලා ගන්න ඕන නම් පක්ෂකින් හරි නාම යෝජනා කරන්න කියන විපක්ෂ 70කින් එහෙම නැත්තම් මේ මන්ත්‍රීවරයෙකුට දිත්ත පුරවැසි මන්ත්‍රීවරු ඉන්නවනේ ඒ කෙනෙකුට බාර දීලා බලන්නේ කියන මොකද වෙන්නේ කියලා. එතකොට ඒක බලා ගන්න පුළුවන් උනේ මොකද්ද කියලා. දිත්ත පුරවැසියෙක් වෙලා දිනුවොත් ඒක කවුරුත් දන්නවනේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ අහෝසි උණයි කියලා. එතකොට එහෙම වුණොත් එහෙම කෙනෙක් දිනුවොත් හරි ඒ දිනුවත් ඒ රිස්ක් එකක් කවුද ගන්න. ඔය ප්‍රශ්නය ඕක අහන්නෙම යම් පුද්ගලයෙක් ඕනා කරලානේ. ඒක යුතුක දෙයක් විශේෂයෙන් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාගෙන් ඕක අහන්න හොඳ නැහැ. ඕක ඔහුගොල්ල විවාද කරගන්න එක වෙනයි. ඕක ෆේස්බුක් වලත් අහනවා මම ටැග් කළා මොකද වෙන්නේ. අපි සීන් නෝ කමෙන්ට් කියලා දාලා යනවා. මට ඔයාලට කියන්න තියෙන්නේ නෝ කමෙන්ට්. යස් නෝ කමෙන්ට්ස්. හොඳයි තවත් දුරකට ලැබුතුපත් තිබෙනවා අපිට. ආයුබෝවන්. ඒක නොසුදුසුයි කියලා යම් කිසි තර්කයක් ගෙනාවා විපක්ෂේ අය. එතකොට එහෙම කෙනෙක් මේ කියන්නේ ඇතක් අතක් කනක් වගේ අහිමුනොත් ජනාධිපති ධූරයට නොසුදුසුද ඔන්නේ පස්සේ තමයි මට අහන්නේ. හොඳයි බොහොම සුතියි. ඉතින් එහෙමනම් චන්ද්‍රිකා ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නොසුදුසු කියලා නඩුවක් දාලා අයින් කරන්න දෙනවා. එහෙම කොහොමද ලංකාවේ වෙන්නේ ආබාධිත පුරවැසියන්ටත් මානසික ආබාධයකින් පෙළෙන බවට උසාවිය තීරණය කළා නැත්තම් ජනාධිපති ධුරයට පත් වෙන්න පුළුවන්. ඡන්ද විනාමලය කියන නම තිනවනා. මේ සමහර රටවල අන්ධ පුද්ගලයෝ අධ්‍යාපන ඇමති වෙලා තියෙන්නේ. මට මතකයි එක රටක අන්ධ අධ්‍යාපන ඇමතිවරයෙක් බල්ලෙක් තමයි ඒ සුබ්සරේටියයි බල්ලෙක් එක්ක තමයි පාර පෙරලා පාර්ලිමේන්තුවට ආවේ. ආබාධිත පුරවැසියන්ට අනිකුත් පුරවැසියන්ට තියෙන අයිතිය තියෙනවා. දැන් එහෙම නැත්තම් දැන් දනි සමාරුම් පෙළන අපිත් ආබාධයෙන් පෙළෙනවනේ. දනි සමාරුව තියෙන වයසට ගිහපු ඕන කෙනෙක් ආබාධිතයි. ඊළඟට හසි අනුතුරකින් ආබාධිත වෙලා තිබුණොත් එතකොට අපට තියෙන කරුණ ආබාධිත බව ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මානසික ආබාධයකින් පෙළෙනවා කියලා අධිකරණේ තීරණය කරපු කෙනෙකුට පත් වෙන්න බෑ. එතුමා තව ප්‍රශ්නයක් අහුව දැන් දෙවෙනි සහ තුන්වෙනි මනාපය ප්‍රකාශ කරොත් කුමක්ද වෙන්නේ කියලා. ඒක ටිකක් වෙලා යන වැඩක් නේ. ඕක මං හිතන්නේ මං සෑහෙන කියලා තියෙනවා. මම කොයි වෙලාවකවත් මේ දෙවෙනි මනාපය සහ තුන්වෙනි මනාපය දෙන්න එන්කරේජ් කරන්න කියලා කියන කතාවක් කියලා හිතන්න එපා. ලංකාවේ ජනාධිපති වරණය කියන ඡන්ද විමසීම මාරු කළ හැකි මනාප සහිත වරණය සහිත ඡන්ද ක්‍රමයක්. 1, 2, 3 ලකුණු කරන්න පුළුවන්. අපේක්ෂකයෝ දෙදෙනෙකුට වඩා 3 දෙනෙක් ඉන්නව නම් 1, 2 ලකුණු කරන්න පුළුවන්. 3 දෙනෙකුට වඩා ඉන්න නම් 1, 2, 3 ලකුණු කරන්න පුළුවන්. ඒ ලකුණු කිරීමේදී රේස් එකට මුල් රවුමේ ගණන් කරාට පස්සේ එක්කෙනෙකුටවත් 50%ක් නැත්තම් පළවෙනියයි දෙවෙනියයි රේස් එකට දාලා අනිත් අය ඒවා අයින් කරනවා.
වෙලා යන වැඩක් මේක කියලා කියලා මන් දන්නෑ මේක මෙහෙසයි තවත් කියන්න ඕනද කියලා අපි හිතුව ඡන්ද 100ක් වළංගු ඡන්ද සංඛ්‍යාව 100ක් තියෙන තැනක A B C D E කියලා අපේක්ෂකයෝ 5 දෙනෙක් ඡන්ද ඉල්ලලා තියෙනවනේ A 40යි B 35යි C 15යි D 6යි E 4යි අරගෙන තිබුණා 50ක් නැති නිසා ඒසා B රේස් එකට දාලා රේස් එක දුවනවා හරිද රේස් එකට දුවනකොට ඊගාට C ඒගේ ඒසා B ලකුණු කරොත් මනාප ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ ඒව පිටියට දාලා වහලා ඉවරයි C ගේ D ගේ E ගේ මනාප තුන්ගොල්ලම ගන්නවා එකෙන් එකනේ ගන්නෙ අපි ඉස්සෙල්ලා එකක ආහාරයක් ගන්නවා වගේ දෙවණියක් ගන්නවා වගේ තුන්වෙනි එකනක ඉස්සලා ඡන්ද කොට්ටාසේදී සීගේ මනාප ගන්න ලකුණු කරා. සීට දීලා තියෙන්නේ කතරේ විතරක් නම් අපේ අය දෙන්නේ බොහෝ විට සම්ප්‍රදායක කතරේ. සීට කතරේ විතරක් ගහලා නම් ඒවත් පැත්තකට දානවා. සීට එක විතරක් දීලා තිනෝ නම් ඒවත් පැත්තකට දානවා. සීට එක ගහපුවයි දෙක ගහලා තිනෝ නම් ඒට හරි බීට හරි ඒව අදාළ පරිදි ඒගේ පෙට්ටියට හරි බීගේ පෙට්ටියට හරි දානවා. සීට එක ගහපු අය දෙක ගහලා තින්නේ ඩීට හරි ඊට හරි නක් ඩීසයි රේස් එකේ නෑ ඒක වළංගු නෑ එතකොට බලලා තුන ඒට හරි බීට හරි ගහලා තිනවා තුන ඒට හෝ බීට ගහලා නම් අන්න ඒකත් යනවා ඒගේ හරිගේ හරි බීගේ හරි පෙට්ටියට හැබැයි තුන ගහලා තින්නේ ඊට හරි ඩීට හරි නම් ඒවත් පැත්තක යන පෙට්ටියට යනවා ඒ ආකාරයට අර පාලහම ඉවර කරනවා හය ඉවර කරනවා ඩීගේ ඊගේ හතරක් ඉවර ඒවා දැම්මට පස්සේ අපි හිතුවා ඒට ආව අමතර ඡන්ද තුනක් 43යි බීට ආව 10ක් එතකොට බීට 45යි බී දිනනවා සමහරවන 100ට 50 නෑ නේද 100ට 50 කියන්නේ 88න් ඒ වෙලාවේ දැන් අපි හිතමු ඒ විදිහටම ඒට ආවා පහක් බීටත් ආවේ පහයි නැත්නම් බීට ආවේ හයයි බීට වැඩියෙන් ආවා බීට හයක් ආවා ඒට වඩා එතකොට බීට 41යි ඒට 45යි දැන් 91යි 91න් වැඩි ප්‍රමාණය තියෙන බීට තියෙනවා 45 ඒට ඒට 46ක් තියෙනවා ඒ දිනනෝ 45යි 41යි එතකොට තියෙන්නේ 86නේ 90ක නෙමෙයි 45යි 41යි එතකොට ඒ දිනනෝ වැඩියෙන් ගත්ත එකනද අපිටම එකම මනාපයක් අත්තම් මුන්නේ නැහැ කියලා කාටවත් එතකොට ඒට 40යි බීට 35යි ඒ දිනනෝ අපිටම ඒට 6යි ඒට 1යි බීට 6යි එවිලා සමාන උනායි කියලා 41යි 41යි මෙතිවරණ කොමිෂන් සභාවේ අභිමතය පරිදි කුසපත් ඇදීමෙන් අමතර ඡන්දයක් දෙන්න දීලා යතෝර ගන්න ඔව් සමාන වුණොත් කුසපත් අදිනවා පැහැදිලිනේ ඒක තමයි ක්‍රමය කියන්නේ එවැනි තත්ත්වයක් ඇතුළු රටේ ජනාධිපතිය තෝරගන්නේ අපි චූටි කාලේ සෙල්ලම් කරනකොට ඔව් එහෙම තමයි එහෙම තෝරලා පළාත් සභා මන්ත්‍රීවරු පත් කළා දිනා බොහොම ඛේදනීය තත්ත්වයක් කියලා බුදුමහත්මයා ඛේදනීය වෙන්නේ කොහොමද නැත්නම් ඔබ තෝරන්නේ දෙන්නට කාමරයකට දාලා ගහගන්නේ කියලා නැවත සංදේශ පවත්න්නේ නැහැ නැවත සංදේශ පවත්න්නේ මොකටද කරන්නේ පණතේ දීන්නේ විදියටනේ කරන්නේ අපු නැවත ඡන්දයක් තියන්නේ කියලා පණතේ දීලා නැහැ හොඳයි දැන් ඔබතුමා මේ හැම වෙලෙම පණත 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 ගැන කතා කරනවානේ ඔබතුමා බොහොම අවංක නිලධාරියෙක්නේ මේ පණත ගැන ඔබතුමාට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද පණතේ තිබෙන අඩුපාඩු මොනවද මේ මැතිවරණ පණතේ ඒක ඔබ හිතනවද කාලෝචිත පණතක් කියලා ජනාධිපතිවරණ පණතේ එහෙම බැලු බැලු මට්ටමට ලොකු අවුලක් නැහැ ලෝකයේ තියෙන අනිත් රටවල තියෙන ක්‍රමෙම තමයි තියෙන තව ඡන්දයක් විමසීමක් තියලා සමහර රටවල සිතනවා පළවෙනි රෝමයේ කාට හරි 150ක් නැත්තම් දෙවෙනි රෝමක ඡන්දේ තියන්නේ කියලා ඒක අපේ රටේ දාලා නැහැ. එතකොට ඒක ලොකු අවුලක් නෙවෙයි. අනිත් එක තමයි තියෙන පණතේ කවුලක්
ජනාධිපතිවරණ පෙස්සමකට ගතවන කාලය ඒ සඳහා නිශ්චිත කාලයක් අනුව වෙනම අධිකරණයක් පිටවල කඩිනමින් නිවර කරන්න ඕනේ කියලා ඒ වගේ දෙයක් එන්න ඕන එකක් තියෙනවා. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත අනිත් මැතිවරණ පනත එක්ක තිබ්බම ටිකක් ඉදිරියෙන් ඉන්න හැබැයි තියෙන එක පනතක් තියෙන්නේ. මේ පනතේ තියෙන වැරදි සම්බන්ධය දඬුවම් කිරීමට තියෙන නීතිය බලාත්මක භාවය මදි. සමහර දඬුවම් වලට වරදට දඬුවම් මදි ඒ කාලේ දඬුවන්නේ. ඒ කියන්නේ මැතිවරණ වරදක් වුණාම නීතිපතිවරයාගේ උපදේශනකම් පොලිසියට නඩු පවරන්න බෑ. ඔය ඡන්ද පොලක කලබලයක් කරොත් ඒ වගේ දේවල්. ඒ දේවල් ඊට වඩා සකස් වෙන්න ඕන කරුණු තියෙනවා. අනිත් එක පනතේ අනිත් අඩුපාඩුව තමයි අපේ රුපියල් 75000යි ස්වාධීන කෙනෙකුට. රුපියල් 50000යි දේශපාලන පක්ෂයකට. හැබැයි ලෝකල් ගවර්න්මන්ට් එකේ අපේ ගමේ අම්බලන්ගොඩ ප්‍රාන්ත සභාවේ නගර සභාවේ පෝරම කොට්ටාසේ ඉදිරිපත් කරන නගර තරඟ කරන අපේක්ෂක ඇවිනියන් එයා ස්වාධීන නම් ඒ 5000යි පක්ෂකින් නම් 1500යි කොට්ටාස 6000ක් තියෙනවා. മന്ത്രിවරු 8000 තීරීපත් වෙනවා රුපියල් 5000 ගානේ හරි 1500යි. මේකේ මුළු ලංකාවේම ඡන්දදායකයන්ගේ එක්කෙනාට 50000 ලක්ෂ 5ක්වත් කරන්න ඕන. මගේ ගාන ලක්ෂ 5යි ලක්ෂ 50000යි ස්වාධීන අයට කියලා දාන්න ඕනේ. නැත්තම් මේ අප මුදලයික වටිනාකමක් නැහැ. මොකද පාවලස් ගුණයයිනේ රාජ සභාවේ සභිකයෙකුගේ අප මුදලට වඩා පාවලස් ගුණයයි ජනාධිපතිවරයාගේ අපේක්ෂකයාගේ අප මුදල. ඒක ඒ වගේව තමයි තියෙන්නේ. ඒක කාලාන් රූප වෙනස් කරන්න වෙනස් කළ යුතුයි. හොඳයි අපි තවත් කෙටි විරාමයක් ලබා ගන්නවා 2774422 සහ 23 කියන දුර කතරන් කෝබට විවෘතයි. කෙටි විරාමයක් ලබා ගන්නට අවසරයි.